Welcome back, everybody. You're watching Roba Eve. ඕගොල්ලන්ට මතක ඇති ඊයේ දවසේ යම් කිසි දයක් අපි කිව්වා. ඉතින් ඒත් එක්කම අද දවසේ අපි ගොඩක් දේවල් කියනවා. ඉදිරියටත් අපි ගොඩක් දේවල් කියන ලෑස්තිලා ඉන්නවා. අපි අද දවසේදී ඕගොල්ලන්ට ප්ලේ කරන්න ලෑස්තිලා ඉන්නවා. ඕගොල්ලෝ ලස්සන සංගීතමය සන්දාවක ඕගොල්ලෝ හිර කරන්න ලෑස්තිලා ඉන්නවා. ඕගොල්ලෝ හිර වෙලා ඉන්න. බලෙන් හිර කරලා ඉන්දවල අසනවා. සුදු ටිකක්. So අපි මේ song එක ප්ලේ කරන කලින් පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ. අද ජූනි 18 තව දවස් පහකින් ඒ කියන්නේ ගිය අවුරුද්දේ තව දවස් පහකින් තායිලන්තේ පොඩි ළමයි සෙට් එකක් ෆුට්බෝල් ගහපු සෙට් එකක් ඒගොල්ලෝ ෆුට්බෝල් ප්‍රැක්ටිස් ඉවර වෙලා තව දින පහකින් ෆුට්බෝල් ප්‍රැක්ටිස් ගිහිල්ලා ඒගොල්ලෝ යනවා පොඩි කේව් එකක් ඇතුළට. ඒ කේව් එක ඇතුළට ගිහිල්ලා ඕගොල්ලෝ දන්න ඇති එක පාටම මේක වර්ෂාවක් හඩා හැලෙනවා. ඒගොල්ලෝ ඊට පස්සේ දවස් 18ක් මේ ගුහාව ඇතුලේ හිර වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට මොනවද වෙන්නේ කියලා මුළු ලෝකයක්ම බලාගෙන ඉන්නවා. අනිවාර්යයෙන්ම බේරගන්නේ කියලා. බේරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ කේව් එකට ඒ වෙනකොට වසරකට 5000ක් වගේ තමයි ඉන්නේ. දැන් මේ අවුරුද්ද වෙනකොට මාස 4කට මිලියන 1.3ක ඒ ටුවරිස්ලා සංඛ්‍යාවක් සංචාරකයන් සංඛ්‍යාවක් එතනට ගිහිල්ලා තිනවා. එතන ඒගොල්ලෝ වෙනම හොටෙල්ස් එතකොට සුපර් මාකට්ස් ඔය සියලු දේම ඔය කේව් එක වටා ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. සහ ඒ කේව් එකට යන්නත් සමහර විට මම හිතන්නේ අවස්ථාවක් තියෙනවා. කොහොමද ඒ මිෂන් එක උනේ කියලා පෙන්වන්න. අනිවාර්යයෙන්ම. අපි මේ පොඩක් ඔය කතාව කියනකොට ජීවිතය ගැන කල්පනා කරනවා. අනිවාර්යයෙන්ම. මේක වර්ෂා කිව්ව එකයි. අනිවාර්යයෙන්ම ජීවිතය ගැන පොඩක් කල්පනා කරනකොට අපිට මට හිතෙනවා ජීවිතේ පොඩක් අපි නෞකාවක් වගේ නේද? අපි යන ගමනේ ඉතාමත්ම හේක් කියලා එක පාටව අතවන්නත් පුළුවන් නෞකාවේ ඉඳලා. කියලා කියනවා එහා ලයිට් හවුස් එකේ ඉඳන් කවුරු හරි පන්දමක් අරගෙන වනනවා. Oh! Oh, wow! That was amazing. ඒ කම්බල් පාර ඇත්තට වැදුනද? ඇත්තටම ගෙවුවා. ඒක තුන් පාරක් ගෙවුවා. මගේ යාළුවෝ ටිකක් හිටියේ ෂූට් එකේ හිටියේ මගේ යාළුවෝ ටිකක්. ඒ කවුල් කියලා තුන් හතර සැරයක්ම මට ඒක කර ඇත්තටම ගෙවුවා. කම්බලට ගහපු දවස් ඉඳන් නේද? අද බලන්න ඇවිල්ලා තියෙන ගමන. දනිත් ශ්‍රී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ladies and gentlemen. දනිත් විතරක් නෙමෙයි අද දවසේදී අපිත් එක්ක මියසි සංදීපනී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ආයුබෝවන්. දෙදනාටම ආයුබෝවන්. ආයුබෝවන්. මියසි නෙමෙයි නේද ගැව්වේ? මියසි නෙමෙයි. අද ගහයි දන්නේ. අද කියන්න බෑ. රයිට් ඔන්න අපි ඊයේ දවසේදී පොරොන්දු වුණා අද දවසේදී අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට අපි ඒ අලුත් ගීත ගැන කතා කරනවා කියලා දනිත්ගේ ඒත් එක්කම මියසි ඇවිල්ලා ඉන්නවා. දනිත් ඔන්න රිලීස් කළ තියෙනවා මං හිතන්නේ ඔබ රිලීස් කරපු සහ නිර්මාණය අපි එමු පොයින්ට් එකට එමු වැඩේට එමු සඳගෙනාව ඔබ නිර්මාණය කරපු ගීත සහ අපිට ඒ කියන්නේ සමහරට ඔබට මේක අලුත් දෙයක් නොවෙන්නට පුළුවන් නමුත් නිර්මාණය කරපු ගීත දිහා බැලුවම මේ රිලීස් කරපු ගීතය මේ නවතම ගීතය මට හිතෙනවා යම්කිසි වෙනසක් තියෙනවා කියලා අනිවාර්යයෙන්ම ඇයි දැන් මේ ගීතය රිලීස් කරන්න හිතුවේ මේක ළඟදි නිර්මාණය වෙච්ච එකක්ද වෙනස් ඇත්තනම ඒක තමයි නේද ඕනේ වෙනසක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක තමයි වෙන්න ඕනේ එකම විදිහට කරනකොට ඒකේ රහක් නැහැ කියලා තමයි මටත් හිතෙන්නේ. ඉතින් වෙනස දැන් ඉස්සරහට එන එකෙත් අනිවාර්යෙන් වෙනසක් තියෙනවා. ඊට වඩා වෙන දිහාවක් තමයි මම බලන්නේ. එතකොට ඉතින් මේක හැදිලා දැන් ඕකේ ඇත්තම ගියොත් දැන් පන්දම ගත්තොත් ඒක ජස්ට් ලියවිච්ච හැදිච්ච සින්දුවක්. සඳගනාව කියන්නේ ඕකේ එක වර්ස් එකක් හිර වුණා. ඒක මාසයක් විතර ලිව්වා මම. ඒ වර්ස් එක. ඉතින් එහෙම තමයි සඳගනාව හැදුනේ. ඉතින් ඒක දුග්ගල හදිච්ච ගන්නෙ. හෙරුණේ පන්දමට කලින්ද පස්සේද? ළඟ පස්සේ. පස්සේ. නෞකාවට ළඟදි ළඟදි මේ මෑත කාලේ ඉන්නේ තමයි. මෑත කාලේදී තමයි හෙරුණේ. සින්දු. මියසි ක්‍රියේටිව්ලි ඔය බ්ලොක් වෙච්ච තැන් තියනවාද එහෙම මේ වගේම? ඒ කියන්නේ මොකක් හරි ඇක්ටිං සීන් එකකදී මොකක් හරි විෂුවල් එකකදී නැත්නම් සමහර විට ඩයලොග් තිබ්බ අවස්ථාවකදී අඬන්න කියපු වෙලාවක hina වෙන කියපු වෙලාවක අඬන්න අඬපු එහෙම අවස්ථාවක් තියෙනවා. ඔව් දැන් මේ අවස්ථාව දෙකක් තුනක් තියෙනවා මතක නැහැ ගාන තියෙනවා එහෙම බක්විච් එහෙම අවස්ථා වෙලා තියෙනවා. අපි මියසි ගැන පොඩක් කතා කරමු. මියසි කොහොමද එන්නේ ඔබට ඔබ මියුසික් වීඩියෝස් වල දකින්නට ලැබෙනවා? ඒත් එක්කම මට කුරුල්ලෙක් කවුද කුරුල්ලෙක් කියලා කිව්වා ඔබ වැඩ කරන්න පටන් අරගෙන තිබෙනවා කියලා මම හිතන්නේ අවුරුද්දකට විතර කලින්. ඒත් එක්කම අපිට පොඩක් කියමු කොහොමද ඔබ ඉන්ට්‍රොඩියුස් වෙන්නේ කොහොමද ඔබට අවස්ථාව ලැබෙන්නේ නිර්මාණ වලට දායක වෙන්න? එකත් චාන්ස් එක හම්බුනේ ඇත්තටම Facebook through තමයි. Facebook එකේ මගේ pictures වගේක් දැකලා මට කතා කරා. පස්සේ මම ස්ක්‍රීන් ටෙස්ට් ගියා.
ගියාට පස්සේ ඉතින් ඒ මියුසික් වීඩියෝ එකකටද මියුසික් වීඩියෝ එකකට තමයි මුලින්ම මම ෆීචර් කරේ ඊට පස්සේ කමර්ෂල්ස් අනම්මනම් වලට කතා කරා ඉතින් ඒ විදිහට එදා ඉඳන් අද වෙනකම් වැඩ කරනවා එදා ඒ අවුරුදු මොකද්ද ඒ කොයි කාලේ වගේද දැන් අවුරුදු 3කට විතර කලින් අවුරුදු 3කින් නම් දැන් ජීවිතේ අවුරුදු 3කට විතර කලින් ජීවිතේ රිලීස් වෙලා අවුරුදු 10කට පස්සේ නේද මිනිස්සුන්ට ලංකාවේ ජනතාවට කොහොමද ඒක වෙනසක් වගේ දැනනවද නැත්නම් ඒක නිකන් ඒක තාම ප්‍රොසෙස් කරලා නැද්ද මම ශාසකකද එදත් කිව්වා එහෙම වෙනසක් කිදී එහෙම නැහැ ඉතින් සාමාන්‍යයෙන් තමයි ඉස්සරහ තේමයි දැනුත් තේමයි ඔල්රයිට් අද ඇවිල්ලා ඉන්නවා දනිත් කවුරුත් දනිත් අලුත් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතිචාර හොඳයි අපි ගැන ඒ ගැන අහන්න ඉස්සෙල්ලා අපිට දීලා තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔබගේ ගීතයක් අහන්න අනිවාර්ය කරන්න දැන් නොපමාව ගායනා කරනු මැන හොඳමයි මේ සෝමිගි නම නවකාව පන්දමර පස්සේ මම රිලීස් කරපු සෝමිග සිංකරනකොට මේ මතක් වෙනවා මේ එඩ් ෂීරන්ගේ පළවෙනි ඇල්බම් එක I don't know why මොකද මම හිතන්නේ ඒ music and rap incorporation එකත් එක්ක එහෙම music and يعني vocal singing සහ rap කරන musicians ලා يعني කැමති අය කීප දෙනෙක් ඉන්නවද නැත්නම් මේ හුඟ දෙනෙක්ගේ එකතුවක්ද ඔයාගේ identity එක හැදිලා තියෙන්නේ rap මෙහෙම එක genre එකක් කියලා නෑ හැම එකක්ම අහනවා black metal ද ඔක්කොම ටික ආන ඒක මම කාලෙත් තිබ්බ මම බ්ලැක් මෙටල් අහපු කාලෙත් තිබ්බ. ඉතින් හැම දෙයකම තියෙන මියුසික් තමයි අපි ජෝනරස් වලට කොටු කරපු හැම දෙයකම තියෙන්නේ මොකක් හරි ෆීල් එකක් තියෙන මියුසික් කියන්නේ ෆීල් එකක් නේ. ඒ ෆීල් එක හැම ජෝනර එකකම තියෙනවා. එකක් කියලා නෑ ඉතින් හැමෝගේම සින්දු අහන. යා. හැමෝගේම සින්දු අහන. මොකක්ද කියන්න තියෙන්නේ? ඔබත් කොටු වෙලා තියෙනවද? ඔබගේ ඔබ අනිවාර්යයෙන් හැමෝම සංගීතය කියන දේ හැමෝටම පොදු දෙයක් ඇත්තටම. මෙහිසි මේ ඔබගේ කොහොමද ගීත ඇසීම ඒත් එක්කම වෙන්න පුළුවන් වෙනත්යක් ඔබ කැමති දේවල් තියෙනවා pop rock වෙන්න පුළුවන් නැත්නම් hip hop වෙන්න පුළුවන් hip hop r&b තමයි මම ගොඩක් අහන්නේ සිංගල් සින්දු තහනවා අනිත් සින්දු වලට ගොඩක් කැමති fan කෙනෙක් මම ත්‍යාගේ thank you එහෙම නෑ ඉතින් එහෙම නෑ අහනවා හොඳයි කියලා හිතන ඕනම සින්දුවක් අහනවා ඔයාගේ දැන් actress කෙනෙක් හැටියට කියන්නේ අහම්බෙන් facebook හරහා ඔයාව screen test කරන්න අරගෙන දැන් ඒ ජර්නි එකේ ඒ ගමනේ යන ඔයා නෞකාවේ ඔයා ඒ මුලින්ම අදහස තිබ්බේ මේ ඉන්ඩස්ට්‍රි එකට එන්නද නැත්නම් වෙන ප්ලෑන් එකක්ද තිබ්බේ වෙන ප්ලෑන් එකක් තිබ්බේ ඒක වෙනස් වෙලා කොහොමhari හිතපුණේ කොහොම ජීවිතේ හිතපුණත් නැතනක ඉන්නවද මොකද ඔයා ඇක්ටිං කරේ නැ කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ මගේ
මට පොඩි කාලේ ඉඳන් ඕල් ලැති මේ software engineer කෙනෙක් වෙන්න. Wow, are you serious? මම හිතන්නේ I've seen a lot of software engineers. හැබැයි ගොඩක් වෙලාවට එහෙම කාන්තාවක් නැත්නම් ගැහැණු ළමෙක් ආසාවෙන් කරන්න කැමති කියලා අහම පළවෙනි අවස්ථාව. මම හිතන්නේ බොහොම වැදගත් අවස්ථාවක්. සාමාන්‍යයෙන් ගෙල ගෙදරින් බල කරලාද software engineering කරන්නේ? සාමාන්‍යයෙන් අපි ඒ කියන්නේ ඒක බොහොම සතුටට කාරණාවක් ඇත්තටම මේක අහන්න බොහොම සතුටක්. පොඩි කාලේ ඉඳන් ආසාවෙන් හිටියේ software engineer කෙනෙක් වෙන්න. මම සිං කරන්නත් කැමැත්තෙන් හිටියා. හැබැයි දැන් මම සිං කරන්නේ නැහැ. බේරගත් අපි. ඒ වුණාට ඉතින් ඒක මගදී නතර වුණා. ඒක නතරුනේත් ඇත්තටම මම ඇක් කරන්න ගත්තට පස්සේ මොකද ඒක හින්දා මට ලෙක්චර්ස් යන්න බැරි වුණා. නම්මනම් කරගන්න බැරිලා. ඒක දැන් එහෙම මග නතර වෙලා තියෙනවා. ඒක ඉදිරියට කන්ටිනියු කරන්න ආසාවක් තියනවද නැත්නම් එහෙම plan එකක් තියනවද ඒ කොහොමද ඒ ආසාව විශ්ස කරගන්න ආසාවක් තියනවා ඒත් වෙලාවක් නැහැ ඒත් මම try කරනවා එක් කරන්න බලමු ඉතින් මගේ dream එක කවදා හරි සැබෑ කරගන්න පුළුවන් වෙයිද කියලා අනිවාර්යෙන් පුළුවන් වෙයි අනිවාර්යෙන් පුළුවන් දනිත් ඔයාගේ අලුත්ම ගීතය ගැන කතා කරන්න ඕනේ මම හිතන දවස් දෙකක් Monday දවස් තුනක් මම තුනක් හතරක් දෙක තුනක් දෙක තුනක් සඳගෙනාව මියුසික් වීඩියෝ එක රිලීස් කරා මේ song එක ගැන අපිට පොඩ්ඩක් විස්තර කියන්න කිව්වා වගේ පොඩ්ඩක් කාලයක් ගියා නිර්මාණය කරන්න ඔව් මේක ඉතින් පන්දම song එක හදපු crew එකමයි මේකෙත් හිටියේ ආදරෙන් මතක් ගන්න ඕනේ සංජුල අයියා සංජුල අයියා මේක දුලා තමයි මේක මියුසික් කරේ ආය ගිටාර්ස් ප්ලේ කරේ කවින් හර්ෂණ මල්ලි ලිරික්ස් ඇන් මෙලඩි මගේ තව ඉතින් වීඩියෝ එක කරන්න ගොඩ දෙනෙක් මහන්සි වුණා පන්දම කරපු crew එකමයි මොහමඩ් ෆයර් මගේ අතිජාත මිත්‍රයෙක් ඩිරෙක්ට් කරා ශ්‍රීනිග ලීනගේ DOP හිටියා තව කතා කරන ගොඩ දෙනෙක් ඉන්නවා නම් වශයෙන් කියන්නේ අමතකුනොත් තරහ වෙන්න එපා ඔක්කොම මෙන්න මෙතන ඉන්නවා හැමදාම දනිත්ගෙන් ඔබට එනවා මේ ඔයාලට මතකද ඔයාගේ පළවෙනි මියුසික් වීඩියෝ එක ඔබට නම මතකද මතකයි අපිට කියන්න ඕන ඒක නේ මතකයි බය වෙලා ඉන්නේ මම අවුල්නේ මතකයි හොඳද කියලා බලන්න. රහල් අල්විස්ගේ ඔබ නැති දුක කියලා සින්දුව. රහල් අල්විස්ගේ ඔබ නැති දුක. කොහොමද එක්ස්පීරියන්ස් එක? ඒ කියන්නේ මියුසික් වීඩියෝ එකක් කරනකොට සමහර විට බලාගෙන ඉන්න අය කවදාවත් මියුසික් වීඩියෝ සෙට් එකකට ගියපු නැති කෙනෙක් හුඟක් වෙනස් ඒ මවාගෙන ඉන්න චිත්‍රය. මියුසික් වීඩියෝ එකේ පළවෙනි එක්ස්පීරියන්ස් එක මොන වගේද? බය වෙලා හිටියේ හොඳට මට තාම මතකයි මම වෙවුල් ගන්න ගත්තා. මොකද ජීවිතේ කවදාවත් කැමරා එකක් ඉස්සර ඇක් කරලා තිබ්බේ නැහැ නේද? එක්ස්පීරියන්ස් එක බය හිතුණා. හැබැයි මගේ එක්ක හිටපු අනිත් මට සපෝට් කරන්න කී පැතුම් අයියා හොඳට සපෝට් කරා ඩිරෙක්ටර් හොඳට කියන්නේ බැන්නේ නැහැ. මොකද මම ඇත්තටම බය වෙලා හිටියේ මට hina යනවා. බය වෙලා මුලින්ම බය වෙලා වෙවුලන්නාගෙන හිටියා. ඊට පස්සේ hina යන්න ගත්තා. ඉතින් පොඩ්ඩක් මොඩයි හැබැයි ඒක වරනවා. ඉතින් මියසි අපිට පොඩ්ඩක් එකතු කරන්න කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා කොහමද අනුෂ්ක එක වැඩ කරනකොට සහ ඒ crew එකත් එක්ක වැඩ කරනකොට කොහමද? ඔව් මට අනුෂ්ක වැත්තටම හම්බුනේ ඊට කලින් අපි TV series එකක් කරා. එතකොට තමයි අනුෂ්කව හම්බුනේ අනුෂ්කවයි දුලාජ්වයි ඒ කට්ටියව. ඉතින් ඊට පස්සේ අනුෂ්කගේ මං හිතන්නේ ඔය දෙවනි වීඩියෝ එක. කියන්නේ ටිකක් famous වුණාට පස්සේ කරපු දෙවනි music video එක. ඉතින් මට කතා කරා. ඉතින් මං ගියා. ෂූට් කරපුවේ ඔයගොල්ලෝ දැන් දැක්කා. There you go. That's it. That's it. All right. අපි මේ දනිත්ගේ සඳගනාව මියුසික් වීඩියෝ එක ගැන කතා කරා. ඉතාවත්ම සිම්පල් මියුසික් වීඩියෝ එකක් හැබැයි සිම්පල් බට ඉෆෙක්ටිව්. හරිම ලස්සන මියුසික් වීඩියෝ එකක්. මේක කියන්නේ ඔයාට අවශ්‍ය නැද්ද මේක සිම්පල් තියාගන්න නැත්නම් ඒක මියුසික් වීඩියෝ එකේ crew එකේ idea එකක්ද? ඇත්තටම ඔගේ මේ සිම්පල් තියාගන්න එක තමයි මට ඇත්තටම වුණා උනේ. දැන් ඕකේ තියෙන කතන්දරේ පෙන්වන්න යොත් එහෙම කතන්දර ගොඩයි. ඒ වුණාට දැන් ඔක මියුසිකලි ඔකේ තියෙන වැලියු එක පෙන්වන්න පුළුවන් විදිහේ වීඩියෝ එකකට යනවා නම් අර රබානත් එක්ක ඒ ෂෝට්ස් අර දුම් යන ඒවා ටික ස්ලෝ මෝෂන් යන ටික ඒ ගර්ගේ ඇක්ට් එක ඒ ඔක්කොම මගේ හිතේ ඇලිච්චි චූටි අර ඒ සිම්පල් විදිහට තියෙන්න ඕනේ කියන එක අනිවාර්යයෙන් මගේ ඔළුවේ තිබ්බා. ඉතින් කොහොමරි ඒක හිතුව විදිහට ආවා කියලා කියන්න පුළුවන්. ඇත්තටම නියමෙටම අපේ ආදරෙන් මතක් කරන්න ඕනේ ඕක වෙන්නේ මහන්සි වෙච්ච කට්ටිය. හොඳටම තියෙනවා මේ වීඩියෝ එක මට සැටිස් වෙන මට්ටමකට මේක තියෙනවා. ඒක ඒක ලොකු ජයග්‍රහණයක්. සැටිස් වෙන එක. අපි අද දනිත්ගේ ඔන්න අලුත් ගීතය අපි ප්ලේ කරා. නමුත් අද දවසේදී අපිට දනිත්ගෙන්ම අහලා ඒ ගීතය වෙතට සම්ප්‍රාප්ත වෙන්නට හැකියාව තිබෙනවා. සම්ප්‍රාප්ත වෙමු.
සේනහතට කැන්දන යමිලංකුයි මේඝවර්ෂා ගලහැලුනේ සේදයනාවේ දොරයන මෙහැඟුම් කංකා උහිසලු බොහොම සතුටුයි බොහොම ලස්සන ගීතයක් මම හිතන්නේ මෙතනත් දැන් සාකච්ඡා වෙන ඔය මේ ප්‍රශ්නේ හැමෝගෙම ඔළුවේ ඇති මේක අහන්නත් ඇති ඔබගෙන් බොහොම ලස්සනට ඔබ මේ ගීතය විතරක් නෙවෙයි මේ ආපු හැම ගීතයකම පදමාලාවට ඔබ තමයි උරුමකම් කියන්නේ එත් එක්කම සංගීතයට ගොඩක් වෙලාවට කොන්සෙප්ට් එකත් ඔබගේ ඔළුවේ තියෙන විදිහට තමයි මේ සියලු දේම නිර්මාණය කරන්නේ කොහොමද මේ වචන ගලපන්නේ ඒ කියන්නේ ඔබට යම් කිසි විදියකින් ඔබ පොත් කියවනවාද නැත්නම් කොහමද ඔබට මේක මේ මේ මේක වර්ෂා මේක වර්ෂාවක්සේ කොහොමද වචන ගලා හැලෙන්නේ ඕක ඇත්තටම මටත් තියෙන ප්‍රශ්නයක් මම සාමාන්‍යයෙන් පොත් කියවන්න කැමති මිනිස්සෙක් නෙමෙයි ඒක කොහොම වෙනවද ඒක ඒක හරියට නිකන් අපිට මට ඒක කියන්න තේරෙන්නේ නැහැ ඇත්තටම ඒක මට පුළුවන් වචන නැති කරගන්න එපා දැන් ඕක ඒක නෙමෙයි මට පුළුවන් වෙන්නේ කොහොමද කියන්නේ කියන්නේ හරි අමාරුයි ඇත්තටම මට ඒක ඒක කියන්නේ කොහොමද කියලා නමුත් අපි බලන කෝණේ පොඩ්ඩක් වෙනස් කරොත් අනිවාර්යෙන් අපේ අපිට විෂන් එකක් තියෙනවා නම් හරියට ඒ කියන්නේ ආර්ට් එක පොඩ්ඩක් කැච් කරගන්න පුළුවන් නම් ඒක වෙනස් විදිහකට බලන්න පුළුවන් නම් අනිවාර්යෙන් අයියලා ලියන්න පුළුවන් අනිවාර්යෙන් ඒක මම හිතන විදිහට ඔබ හිතන විදිහට බලන කෝණේ වෙනස් කරොත් එහෙම අනිවාර්යෙන්ම ඒ සියලු දේ සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් පුදුමයි පොත් කියවන්න නැහැ කියලා කිව්වම. ඇත්තටම මම පොත් කියවන්න මේ කම්මැලි. මම පොත් කියවන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒත් ලියන. ඒත් ලියන. සින්දු ලියන. සින්දු ලියන. මේ ඇසේ ඔය ඇක්ටිං වලට අමතර වාගේ ඉන්ට්‍රස්ට් හොබීස් මොනවද කියලා හෙව්වොත් මට හිතනවා සමහරවිට ඩාන්සින් වලටත් කැමැත්තක් ඇති කියලා. ද මේක ඒ වුණාට එහෙම කෝල්ට ඩාන්ස් කරන්නේ නැති. ගෙදර නටන ටික විතරයි. මම හොබිසිද ටීවී සීරීස් බලනවා. ටීවී සීරීස් බලනවා හැම වෙලෙම වගේ. ගෙදර ඉන්නවා නම් කරන්නේ එක්කෝ ටීවී සීරීස් බලනවා එක්කෝ සින්දු අහනවා ඒ වගේ දේවල් තමයි. ඕකේ. මේ ස්පෝර්ට්ස් වලට කැමතිද? ඔව්. ක්‍රීඩා කියන්නේ පාසලේ ඉස්කෝලේ කාලෙදි කරා. ස්පෝර්ට්ස් කරා මම. ඇත්ලටික්ස් කරා, බාස්කට්බෝල් කරා. ඉස්කෝලේ කාලේ ඊට පස්සේ ඒවා හැම මිස් කෝල් ඉවරනත් එක්ක මේ ඔක්කොම ටික නැති වෙලා ගියා. අර බාස්කට්බෝල් නේ අර මේ රැකට් එකෙන් ගහන්නේ. ඔව් රැකට් එකනොත් දාන්න පුළුවන්. ඉස්සෙල්ලා පෙන්නේ ඔයා බාස්කට්බෝල් ගහගෙන ඉන්නේ නේද? රැකට් එකෙන් ගහලා ඕන්න බාස්කට්බෝල් එක දාන්න පුළුවන් ඉතින්. කැමති විදිහකට බාස්කට්බෝල් එක දාන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ යාළුවන් අතරේ විතරයි සාමාන්‍ය මැච් එක නම් පොඩක් අමාරුයි. මේ ප්‍රශ්න කරන මේක මේ අපි ක්‍රිකට් වර්ල්ඩ් කප් එකත් මේ සමගාමීව යනවා. ඒත් එක්කම මේ ක්‍රිකට් කියන දේ ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ. මේ දනිත්යෙන් ඇහුවොත් එහෙම තෝරගන්න කියලා 2020 ක්‍රිකට්, 50 overs ක්‍රිකට්, test ක්‍රිකට්. ඔයාලට හිතන විදිහට. ඔබ තෝරගන්නේ ෆුට්බෝල්. 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 ඒ දරනේ ෆුට්බෝල්. ඒක ෆුට්බෝල් අරගෙන ක්‍රිකට් තෝරගන්න කිව්වා. බලන්නේ නැද්ද? 2020. බාස්කට්බෝල් අරගෙන. 2020. රයිට් මේ හොඳයි 2020 කියපේක මොකද මේ දවස්වල ගොඩක්ම ප්‍රචලිත වෙලා තියෙන්නේ 2020 මොකද ඒ තියෙන ෆීල් එක ඒ කියන්නේ කුඩා වේලාවක ඔබට සියලු දේම දැක බලා ගන්න හැකියාව තියෙන පාස් ෆෝමැට් එකක්. නමුත් ඒ පිළිබඳ ડોකියුමන්ටරි එකක් තියෙනවා ඒක ගැන තමයි මම මේ කියන්න සැරසෙන්නේ The Death of a Gentleman. Really? Death of a Gentleman කියලා ડોකියුමන්ටරි එකක් තියෙනවා මේක ක්‍රිකට් පිළිබඳව තියෙන ડોකියුමන්ටරි එකක් ඕගොල්ලන්ට බලන්නට හැකියාව තිබෙනවා මම හිතන්නේ ඒ ටයිටල් එකකින්ම පොඩි අදහසක් ලැබෙනවා මොකද ක්‍රිකට් වලට කියන්නේ gentleman's game කියලා තමයි කියන්නේ ඉතින් සමහර විට ටෙස්ට් ක්‍රිකට් තමයි මම හිතන්නේ gentleman's game කැටගරි එකට වැටෙන්නේ exactly ටෙස්ට් ක්‍රිකට් තමයි ආරම්භයේ හැම එකේම ටෙස්ට් ක්‍රිකට් වලට ඒ නම ඇවිල්ලා ගොඩක් අය කියනවා ටෙස්ට් ක්‍රිකට් වලට හරි නම දාලා තියෙනවා මොකද ඒක මේ දවස් 5ක් තිස්සේ මිනිස්සුගේ ඉවසීම කැපවීම සහ ඒ ටැලන්ට් එක විතරක්ම විතරනේ දරා ගැනීමේ හැකියාව මේ හැමදේම ටෙස්ට් කරන්න තියෙන අවස්ථාවක් කියලා. ඉතින් ඒ ડોකියුමන්ටරි ගැන තමයි මතක් කරන්න හැදුවේ. නමුත් අපිට අර තියෙනනේ තැනට සුදුසු විදියට, කාලයට සුදුසු විදියට
අපිට හැඩ ගැහෙන්නට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. කාලෙත් එක්ක එනවා නම් 50 over hari 2020 තමයි මේ දවස්වල වඩාත්ම උචිත වෙන්නේ. Hence the පොඩ්ඩක් how can you say this, it's a little bit more, it's very fast paced. So much of action. පොඩි මේ ඉතමත් නෑ පොඩි aggressive take එකකට යනවා කියලා කිව්වොත් පොඩි ගොඩක් aggressive. මොකද no if you take bowling I think උනත් ගත්තොත් මම හිතන්නේ actually batting also. Batting yeah batting තමයි පහර කෑමකට තමයි ලක් වෙන්නේ. පහර කෑම අඩු කරගන්නේ කොහොමද කියලා තමයි මේ වෙන්නේ. මෙයා ශ්‍රීලංකා ලොකු project එක මොකක්ද ටෙලිනාට්‍යයක්ද තවත් මොකක් හරි ලොකු project එකක්ද මොකද්ද මේ අවුරුද්ද බලාගෙන ඉන්නේ? මේ අවුරුද්දේ මම ඔල්රෙඩි කරලා තියෙනවා ටෙලි ඩ්‍රාමාස් දෙකක්. මම එහෙම ලොකුවට ටෙලි ඩ්‍රාමාස් කරන්න කැමති නැහැ මොකද ටිකක් අමාරුයි ෂෙඩියුල් එක. ඒක නිසා ටෙලි ඩ්‍රාම එකක් ටෙලි ඩ්‍රාමාස් කොහොමත් එයි මේ අවුරුද්ද ඇතුළත. ඒ අමතරව ඉතින් තව ටීවී කමර්ෂල්ස් මියුසික් වීඩියෝස් කරගෙන ඉන්නවා ඉතින්. ඔයාගේ ඇක්ට්‍රස් කෙනෙක් හැටියට ඔයාගේ ඊළඟ අවුරුදු පහ ඇතුළත ඔයා කැමැත්තෙන් ඉන්න ලබා ගන්න කැමැත්තෙන් ඉන්න ලොකුම achievement එක මොකක්ද? ඔයා target එකක් තියෙනවද මම මේ මෙන්න මේ වගේ project එකකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණොත්? හොඳ movie එකක් ආවොතින් ගොඩක් කැමතියි. කැමැත්තෙන් බාරගෙන කරන හොඳ project එකක් ආවොතින් එහෙම තමයි ඉතින්. ලොකුම challenge එක මොකද්ද දැනට? දැනට ඔබ සමහර විට it could be a commercial music video එකක් වෙන්න පුළුවන්. මොකද්ද ඔබට ඔබ කියවද පළවෙනි කොමත් challenge ඔබට සමහරට ඊට පස්සේ කරගෙන යනකොට ඔගොල්ලෝ කරගෙන යනකොට සමහරට අවස්ථා ඇති අපිට ඒ වගේ අවස්ථා මතක් කරවද? මතක් වුණා වගේ ඔකේ මූණෙන් කියන්න පුළුවන් මතක් කළා තියෙනවා කියලා. ඔව් තියෙනවා එක මියුසික් වීඩියෝ එකක්. මියුසික් වීඩියෝ එකක් තියෙනවා. ලොකු challenge එකක් වුණා. මොකක්ද උනේ මියසි? කියන්න කොහොමද challenge එක? ට වඩා ඒක ඒක වුණාට කරාට පස්සේ තමයි challenge එක වැඩි වුණේ. මිනිස්සුන්ට මූණ දෙන්න. Oh no. Right? We all have challenges in life. ඉතින් සමහර ඒවා තියෙනවා කරන්න කලින් challenge එකක්, සමහර ඒවා තියෙනවා කරාට පස්සේ ඒ සඳහා මූණ දෙන එක challenge එකක්. For the repercussions. අපි කිව්වා ප්‍රශ්නයක් අහන්න ලෑස්තිලා ඉන්නවා කියලා දෙදෙනාගෙන්ම. ඒ දේ තමයි කාගෙන් හරි අපි අද දවසේ අහලා දෙන ප්‍රශ්නය. කරදරයක් වෙන්න පුළුවන් නැත්නම් තමන්ගේ ජීවිතේ යම් කිසි දෙයකට ඔපිනියන් එකක් ගන්න ඕන වුණොත් කාටද යන්නේ කියලා. දනිත්. මං හිතලා බැලුවා. මං සාමාන්‍යයෙන් සින්දුවක් හැදුවට පස්සේ මං ඕක ගිහිල්ලා පෙන්නනවා මගේ අතිජාත මිත්‍රයෙක් ඉන්නවා. නාම සංජීව ගුණවර්ධන. ආදරෙන් මතක් කරනවා. නෑ නෑ නෑ. ඇත්තටම හොඳ මීටර් එකක් මැත්ස් හොඳටම පුළුවන් මිනිහෙක්. එයා ටීච් කරන මැත්ස්. ඉතින් නාම සංජීව මතක් කරනවා. අපි ආදුරේ කියන්නේ දඩෝරියා කියලා. එයා අර ඔක්කොම එක එකට එකක් වුණද මැත්ස් වෙනා දඩෝරියා. පියාගෙන ෆුල් විස්තරයක් කියන්නේ මගේ මිත්‍රයා. ඉතින් එම ගිල්ල එක පෙන්නලා එයාගෙන් ඔපිනියන් එක ගන්නවා. සාමාන්‍ය ඔඩියන්ස් එකේ ඉන්න මිනිස්සෙක් ඒ සින්දුව ඇහුවාම එයා ෆීල් වෙන්නේ කොහොමද කියලා. මිනිස්සයා බොරු කියන්නේ. අවුල් නම් අවුල්, හරි නම් මචං හරි, මේක හරි කියලා කියනවා. ඉතින් මම ආදරෙන් මතක් කරනවා මගේ මිත්‍රයා නාම සංජීව. නාම සංජීව. අපි මියසිටත් එනවා. දඩෝරියෙක් ඉන්නවා. එහෙම ඔපිනියන්ස් ගන්න නම් කතා කරන්න මගේ යාළුවෝ ඉන්න දෙතුන් දෙනෙක් මං ළඟින්ම ආශ්‍රය කරන. එයාලට කතා කළා ඒක දෙන්නම් මට වඩා ගොඩක් වැඩි. ඒකින්ද මං හිතනවා ඒ කට්ටියට එක්ස්පීරියන්සස් වැඩි මට වඩා. ඒකින්ද ඔපිනියන්ස් ගන්න කතා කරන. හැබැයි මම මේ ඔපිනියන්ස් ඇක්ෂන් එකක් කරගන්නේ නැහැ මට හිතෙන්නේ නැත්තම් ඒක හරි කියලා. ඔපිනියන්ස් ගන්න කතා කරන මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්න අරුණි අහිංසා කියලා. වචනේ පරිසමාප්ත අර්ථයම අරුණි සහ අහිංසා. ඉතින් අපි ඔය ප්‍රශ්න දෙකෙන් පස්සේ මම ආන්න හිතුවේ මෙහෙම ඔපිනියන්ස් අරගෙන වැරදිච්ච කවුරු හරි ඉන්නවද කියලා. මේ ඒක අපි පස්සේ වෙනවාම හැබැයි ඉන්නවද ඒව දඩෝරිය හැම වරද්දලා තියෙනවද? නෑ මිනිස්සුයි අක්කෙටම කියන හරියටම වැරදිලා නෑ මම මතක කාලෙක වැරදිලා නෑ. එහෙම ඇඩ්වයිස් අරගෙන වැඩේ අවුල් වෙච්ච අවස්ථා තියෙනවද ඒකේ?
මට මතකයි මේ මේ ඔය කොළඹ ඔය ආපුම කාලේ ඔය තේරෙන්නේ නැහැ එහෙට මෙහෙට දාන්න වන් වේ එක ගියා මේ උතනින් දාපන් උතනින් දාපන් ආදරේ මතක් කරන කෙවින්ද පෙරා මේ ඔසාමා කියලා අපි කියන්නේ ඉතින් දාපන් දාපන් කිව්වා බලද්දී එක වන් එක උදේ පාන්දර ගියේ එහින්ද එක පොලිස් කාරය හිටියේ මොකද කිව්වේ නැහැ යාට අවුලක් නැහැ අපි ෂේප් කරලා ගියා එදා වැරදුනා මට ඒක මතක් වුණා ඒ වගේ ඉන්නවාමයි දැන් ගොඩක් කට්ටිය ඔබ අතන වාසනාවන්තයි හරි අපි රැස් වෙලා ඉන්නවා තවත් ලයිව් ගීතයක් අහන්න මේ පන්දම දැක්ක මම හිතන්නේ ලංකාවේ iTunes charts වලත් මම හිතන්නේ top එකට ඇවිල්ලා තිබ්බා කොහොමද how does that feel ඇත්තට මම ඒක නම් හිතුවේ මන් නෑ ඒ කියන්නේ iTunes chart එකේ number 1 වුණා يعني පන්දම number 1 වුණා ඉතින් දැන් සඳගනාවක් තියෙනවා iTunes දැන් දාලා තියෙන්නේ ඉතින් ගිහිල්ලා බලන්න ඉතින් ඒකත් පුළුවන් නම් උඩට ගේන්න සතුරු ඉන්නේ ඇත්තට මේක උඩට ආපු එක එක මාරයි yeah අනිවාර්යෙන්ම that's amazing දඩෝරියා ගැන කියපු හින්දා වෙන අර මතක මේ ගීත තුනම ඔබ ඔහුට අහන්නට සැලැස්සුවද ඔව් අනිවාර්යෙන් ඒක අද දවසේ තරුව තමයි දඩෝරියා ඉතින් දඩෝරියා ඇත්තටම මගේ යාළුව මේ කිව්ව දේවල් ඒ විදිහම හරි එයා කියන දේවල් හරි මචං හරි මේක දාපන් හරි දැන් තමයි හරි ඊට පස්සේ මං ඉස්සරහට එනේවත් මං පෙන්නලා තියෙනවා හරි මේක දැම්මොත් හරි ගාලා යා කියනවා දඩෝරියාව බලන්න අර පළවෙනි සින්දු අපි පෙන්නපු ජීවිතේ ඒක එයාට හන්නේ නෑ නෑ මට 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 මේ නාමල් මගේ යාළුවා හම්බෙන්නේ මේ යුනිවර්සිටි එකේදී යුනිවර්සිටි එකේ යාළුවෙක් ඔය ජීවිතේ කියන සින්දුව ඒ අවුරුදු 5 6කට විතර කලින් කරපු එකක් ඒ කාලේදී හම්බෙලා නෑ දඩෝරියා හිටියනම් කියයි මචං ඔක දාන්න එපා දරිතව බලන්න කැමති යූටියුබර්ස්ලා ඉන්නවද යූටියුබර්ස්ලා බලන්න කැමති ලංකාවේ ඉන්ටර්නැෂනලි වැඩිපුර බලන මට ඒ YouTube channel එකේ නම් මතක නෑ ඒකේ කරන්නේ යා රට රටවල ගිහිල්ලා ඒ ස්ට්‍රීට් ෆුඩ් මට මතක නෑ is this food ranger food ranger yeah food ranger මම හිතන්නේ food ranger ලංකාවටත් ආවා ඔව් මම මට සාමාන්‍යයෙන් බඩගින්නක් හැදුනම මම ඒ වටියක් ගිහින් බලනවා සීරියස්ලි මාත් කරනවා බඩගින්න වැඩි කරගන්නවා බඩගින්නක් හැදුනම ඒක බලලා බඩගින්න වැඩි කරගන්නවා හොඳ කෑමක් තියෙන්න ඕනේ එතකොට ඒක තියාගෙන නැත්නම් හරි අමාරු වෙනවා ඒක පොඩ්ඩක් බලලා ඒක හරි ෂොක් කිරි කර කර කනවා මියාසි යා මියාසි YouTube YouTubers ලා ඉන්නවද බලන්න කැමති නැත්නම් YouTube channels ඉන්නවද වැඩි බලන්න මං කැමති බලන්න travel videos ඒ වගේවා ටේලකත් කියලා ඉන්නවා ඇමරිකන් හිතන්නේ ඇමරිකන් එයාගේව බලනවා ඒ අරෙන් ඉතින් ලංකාවේ කට්ටියගෙන් නම් අනුෂ්කගේ බලන අවස්ති ඔයා මේ සීරීස් ගොඩක් බලන්න කැමතියි කියලා කිව්වම නේද සාමාන්‍යයෙන් වැඩිපුර මේ දවස්වල
අනිවාර්යෙන් මිස් නොකරලා බලන්න සීරිස් එක. ලුසිෆර් රියලි. ඔව්. ලුසිෆර් මම හිතන්නේ මේ දවස්වල උඩින් තියනවා මේ සාමාන්‍යයෙන් ඉවරයි මම බලලා ඒක තිබුණත් දුකයි. ලුසිෆර් ඔව් ඉවර කරාද? ඒතර ලුසිෆර්ට සමගාමීව ඒ කියන්නේ ඒ වගේම තියනවා සුපර් නැචරල් එකක් ඉවර කළා තියනවාද? ඒකේ මම හිතන්නේ තියනවා මම. සුපර් නැචරල් මම බලන්න ස්ටාර්ට් කරා ස්ටාර්ට් කළා මට ඒකට ලොකු ඉන්ට්‍රස්ට් එකක් තෑ ඒක ඉඳන් අතර කරා. අතෑරිය. කියන්නේ හතෙන් වගේ නෑ දෙකෙන් හරි දෙකෙන් හරි තුනෙන් හරි ආරයිට් එහෙනම් ඒ ප්‍රශ්නේ නෑ එපිසෝඩ් බලලා තියෙන 80ක් 90ක් ආරයිට් දනිත් ඔයගේ දැන් අලුත්ම song එක රිලීස් කරා ඊළඟට තවත් ලොක් projects මොකද තියෙනවද සමහර විට concerts ඇති මොකද්ද what's the big thing that's next තව වීඩියෝ එකකට තමයි try ගන්නේ ඕකේ මාස 6න් ඔය වීඩියෝ එකක් රිලීස් කරා නේද මේ මාස 6ක් අතරත yeah okay ඉතින් සාමාන්‍ය මාස 6ක් කියන්නේ ඔව් මාස 6ක් අපිට විතර නැද්ද ඊළඟටත් මම වීඩියෝ එකක් ගන්න තමයි try කරන්නේ ඔඩිය එකක් ඔඩියෝස් කිහිපයක් තියෙනවා ඒක එකක් තෝරලා වීඩියෝ එකක් කරලා අප්ලෝඩ් කරනවා ඒක තමයි ඊළඟට තියෙන ස්ටෙප් එක ඉතින් shows තියෙනවා එහෙ දැන් තිබ්බ ටිකක් cancel වුණා මේ රටේ තිබ්බ ප්‍රශ්නේ හින්දා ඉස්සරහට රට ආයෙත් යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා shape එක එනවා calls එනවා මේ වෙනවා එහෙම තමයි. ඔයා ගිය සැරේ අපිට කිව්ව නේද නෞකාවේ වීඩියෝ එකක් කරන්න plan එකක් තිබ්බා කියලා. තියෙනවා. ඒක මෙහෙමයි. දැන් ලංකාවේ මිනිස්සුන්ට philosophy ඔය කතන්දරේ ඒක කියන එක මාර රිස්කි. ඒ කියන්නේ අපි දන්නේ නැහැ ඔක කොයි විදියට බාර ගනීද, ඔක කොයි විදියට දකීද. අපිට අපි musician කෙනෙක් නම් අපි අනිවාර්යෙන් ඒ වගකීම ගන්න ඕනේ. අපි මිනිස්සු influence කරන කට්ටිය විදිහට අපි ඒ වගකීම ගන්න ඕනේ. ඉතින් නෞකාවේක තමන්ට පුළුවන් විදිහට ඒක තේරුම් ගන්න ඉඩ ඇරලා ඒකේ තියන්නේ මොකද්ද කියන එක බලෙන් ඔලුවට දාන එක තමයි වීඩියෝ එකකින් වෙන්නේ. ඉතින් ඒ වගකීම චුට්ටක් ඒ ගැන හිතලා ඒක පොඩ්ඩක් post වෙලා තියෙනවා දැනට. ඒක ලිරික් වීඩියෝ එකෙන් ඒ message එක ලබා ගැනීම කියලා හිතලා. ගොඩක් කියලා දෙනවා. Very good. ඉතින් ඒදත් එක්කම ඔබ දෙදෙනාටම අපි අත්ත වශයෙන්ම ස්තුතිවන්ත වෙනවා දවසේදී අපිත් එක්ක කාලය ගත කරාට ජය වේවා ඉතින් අපි මේ සියලු දෙනාත් එක්කම ඔබ සියලු දෙනාටමත් අපි ස්තුතිවන්ත වෙනවා දඩෝ මේ අර 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 මේ හරි හෑන්සම් ළමයා කෑ ගහනවා මට ඇහෙනවනේ ඔව් හරි හෑන්සම් ළමයා හරිම හෑන්සම් බෝයි කෙනෙක් හිටියා හරි තනතරපුලි ඔහුවත් මතක් කරමින් අපි දඩෝරියා ඇතුළු සියලු දෙනාම මතක් කරමින් අපි අද දවසට සමු දෙනවා බොහොම ස්තුතියි බයි ඔකේ